www.gossipking.lk. මෙතන්ට බය වෙලා තියන්නේ. මගේ කකුල මතක වගේ. මේ මෙතන්ට බය වෙලා තියන්නේ. දැන් ඉන්න දැන් තිස්ස දෙක බයින්න එපා. ඔය හරි තියාගන්න. වාඩි තියාගන්න. ඉන්න ඉන්න. නයික එක්ක හදිස්සියක් කරන පළමු වතාව අට දින් නැතර දැන් මේ නෑ මම දැන් උගා ජනප්‍රියයි ලංකාවේ කොහොමුණත් ඔයාව බොහොම ආදරෙන් බොහොම සෙනෙහසින් පිළිගන්න නමුත් මල්ල ගන්න එන්න එපා දැන් ඉන්නේ ඒගොල්ලන්ට කන් ඇහෙන්නේ නෑ හේතුව එයා මෙතන ලයිට් අරමුණට ටිකක් අපසතු නෑ ඒකයි අපිට හරිය කී කරුනේ නෑ අනේ හොඳයි මේ නෑ ඉන්න අතතුරේදී මම මට හිතා ජනකයියත් එක්ක කතා ගන්න ඕනේ කියලා ජනකයි මේ කාල වකවානුවේ මම දැකලා තියෙන හුඟක් මන්තර ගුරුකම් එක්කම තමයි චරිත ගොඩක් තියෙන්නේ. ඒකට මේ හේතුවක් මොකක් හරි තියෙනවා දැන් අපේ ටෙලිනාට්‍යයත් එක්ක ගත්තොත් එහෙම ඒකද මොකක්ද හේතුව? ඉන්නේ එයා ඉන්නේ. එකම නෑ එහෙම හිටපොතේ. එපා. ඉන්නේ මගේ අතට දැන් ඉන්නේ. ගැමියුනේ අතට ගැමි පොදසෙට පන්නේ. ඔව්. මමත් අපේ හේමසිර රීන්ගේ මහත්මයාත් ඒ වගේම රවින්ද විජේරත්නත් අපි තුන් දෙනාම ඇත්තටම එකම ගමේ උපන්න එකම ගමේ හැදිච්ච මිනිස්සුවක්. ඔව්. හේමසිරි මහත්මයා සහ රවින්ද විජේරත්න මහත්මයා නාහල්ල කියන ගමේ කියන්නේ ඔය මතුගොමට ටිකක් මෙහායින්. මම ඊට මෙහා කරන්නකොට කියන ගමේ. ඉතින් අපේ ගම්වල ඒ දවස්වල තිබුණ හරියට ඔය තොවිල් පවිල් ඔය මේ අපි තිබුණ ගම්මඩු ශාන්ති කර්ම. එතකොට ඔය මේ දැන් කෙනෙක් අසනීපුනහම ඒ කාලේ මට මතකයි ඔය මේ බේත් හේත් කරනවට වඩා කරන්නේ මේ කට්ටඩිකන් ඒ කියන්නේ නූල් බඳිනවා ශාන්ති කර්ම. ඉතින් ඒවා බොහොම අපේ ජීවිතයට බද්ධ වුණා. ඒවා දැන් අපි සිහිපත් කරනවා බොහොම මේ ආසාවෙන්. ඒ කාලේ අපි යනවා තොවිල් බලන්න. අපේ මහගෙවල් වල අවුරුද්දකට සැරයක් තොවිලයක් නටනවා. ඉතින් ඒවැය කියපු කවි තමයි මට තාම පාඩම්. ඒවයි අපි තුමු මන්ත්‍රයක එහෙම දෙපසක් මිස් වුණොත් එහෙම අයියාගේ ඇඟෙන්න එනවද එනවා මොන හරි දෙයක් එනවා ඉතින් මේ අපි අනන්ත ගැන කතා කරනකොට මේ අනන්ත ටෙලි නාට්‍යයේ මේ රංගපාල ජනප්‍රිය නළුවත් මෙතන ඉන්නවා මේ මයික් එකක් දුමු සින්දුවක් කියන්න කොහොමද පන්නයි හාමි අයියානි කොහොමද ඉතින් ජීවිතේ ඈ බොහොම දුෂ්කර ඇති කියලා හිතෙනවා නමුත් මේ බොහොම ශක්තිමත් කියලා තේනවා දුෂ්කර වුණත් මම හිතන්නේ රඟපෑම නම් මේ මහත්තයාට මයික් එක දෙන්න මෙයාගේ විස නැද්ද විස ගන්න දෙන්න බලන්න මයික්‍රොෆෝන එක ඔය වැඩි එහෙට මෙහෙට යන්න එපා ජාන මම දෙන්නද මම දෙන්නම් වා නැත් එක්කම යාළුවනේ ඒ වුණාට දැන් එයාට එහෙනම් තියෙන්නේ පොඩ අරකට හැරෙන්න හැරෙන්න කියන්නේ දැන් මේ නෑ ඒකම මෙයා බැරි වෙලාවක දස්සකොළු ඕ නයි හාමි දිහත් කල්පනාවෙන් ඉන්න ඈ දස්සකොළු මොන වගේ දෙයක් වෙයිද අපි දන්නේ නැහැ මොකුත් වෙන්නේ නැහැ මචං මොකුත් වෙන්නේ නැහැ ඔය දැන් අවුරුදු කීයක්ද මේ නයිහා මීව මෙයා අල්ලලා අවුරුදු 5ක් මෙයා කොහෙන්ද අල්ලගත්තේ කියලා කියන්නේ මුලින්ම මෙයා අල්ලගත්තේ හොරණ හොරණ ඔව් ගමේ ඔන්න ඉඹරත් ඇත්තම මේ නයි අල්ලන්නේ කොහොමද ඔබතුමාගේ නම කියන්නකෝ ඔන්න ගන්න 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 නම කියන්න නම නෑ මෙයාගේ නම නෑ නෑ ඔයාගේ නම මගේ නම රත්නසිරි රත්නසිරි ඔය ඔය නයි අල්ලගත්තේ කොහොමද කියන්නේ අල්ලගන්නේ සාමාන්‍ය ණය අල්ලගන්නේ මේ කැලේට ගියොත් මේවා ගන්නවනේ මේ වලිගින් අල්ලලා ඉස්සරහට වලෝ තියලා
අල්ල ගන්නවා නෑ නෑ එතකොට කොහමද ඔයගොල්ලෝ මේ විස කඩ මේ විස සයින් කරන් නිය කටරෙන් ගලවන්නේ මේ නිය කටරෙන් නිය කටරකින් දැන් මේ වෙනකොට වා නයි කීයක් අල්ලලා ඉන්න අල්ලලා තියෙන මේනාත් එක්ක මේනාත් එක නම් කොහොම මම අවුරුදු 10 ඉඳලා මේ ජොබ් එකේ 10 ඉඳලා සර්පයෙක් ඔයාට මේ දැන් මේ කීවෙනි සර්පයාද මෙහෙම අල්ලගත්තු මේක නම් කියන්න බෑ මේ සුගත්ම අල්ලලා තිනවා මම හයි දැන් මේ මේ නායක වයස කීයක් ඉඳලාද ඔයාලා දැන්න හැටියට දන්න හැටියට අන්න විදියට දැන් මට දන්න දැන් ආපු ගමන් තරහ ගියා. ඈ ඔයාට කී කරු එහෙමද? ඔව් ටිකක් තියෙනවා ඒත් කියලා අයිති කරගෙන නැහැ තරහ වෙනකොට ගහනවා. ඇත්තටම දැන් මං ඇල්ලුවොත් මට ගහයිද? ගැහුවට වැඩක් නෑනේ. එන්න අදම් බලන්න. එපා ජයන්ත. බයවෙන්න ඕන අල්ලගල ගන්න. බයවෙන්න ඕනේ. ඔයාවතර ඉන්නවා උත්සාහයක් කරනවා අල්ලන්න. කිසි දෙයකට බයවෙන්න පළස් එක. මේ හරි මෙහෙමයි. ඔයා අල්ලලා දඟලන්න එපා හොඳේ. ගහන්න කියලා විසි කරන්න එපා අපේ අඟවලු. හා හරි. හරි. ඇත්ත දෙකීම හොඳයි. ඒ ඒ නිකයි මුනේ ඒ අභියෝග ඇයි ඔයා ඒ වගේ අභියෝගයකට මූණ දෙන්නේ පරේ යාට කරදර කරන්න එපා නේද හරි 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 එහෙනම් මේ ඇල්ලුවා වගේ තමයි හා ලේසි නෑ මේ අනේ මේ මේ වෙති මේ අපිටත් නොදන්නා ඔව් අපිටත් නොදන්නා අපේ අධ්‍යක්ෂවරයා මේ සතාව ගෙනාපු එකේ ඒ ගැන පොඩ්ඩක් ප්‍රේක්ෂක හිතවතුන්ටත් තොරතුරු ටිකක් අහලා ගන්න එක හොඳයිනේ දැන් මේ සර්පෙයින්ගේ එහෙම විශේෂතා තියෙනවද මොන හරි මෙයා මොන වර්ගයේ සර්පයෙක්ද එහෙම කියලා පොඩ්ඩක් කියන්නකෝ මෙයා නම් ගොයි කුලේ ගොයි කුලේ ගොයි කුලේ කොහොමද ගොයි කුලේ කියලා කියන්නේ ගොයි කුලේ කියන්නේ මේ පාටෙන් තම හොයාගන්නේ එක එක පාට තියෙනවනේ වර්ගෙ උඟක් ඉන්නවා වර්ගෙ 18ක් ඉන්නවා නයි වර්ගෙ හා හා මේ වර්ගෙ 18න් මෙයා තම හොඳම කුලේ ගොයි කුලේ හීලෑම කවුද හීලවේ කියන්නේ මේවා ගොයි කුලේ තමයි අපේ හීලෑම ගැරන්ටි කුලේ හීල වෙන්නේ හා හා ගැරන්ටි කුලේ මනුස්සෝ දැක්ක ගමන් පැන පැන හපනවා කැලේන කොට මෙයා මේ කියන්නේ අමු පිටරනේ දෙන් තඹු පිටර තඹු පිටර අමු පිටර දෙන් තඹු වගන් මේ වගේ ටෙලි නාට්‍ය වලට මීට පෙරත් ඔයා එහෙම මේ ආ ඒක වෘත්තිය වශයෙන් දැන් කරන්නේ ඒකද එමත් යනවා අපි අර රක්‍යා වෙස්ස යනවා මොකද තේරුනේ අපි මේ ටෙලි නාට්‍යලත් යනවා අපි සාමාන්‍ය පර්ණ ජොබ් එකකටත් යනවා එක එක වෙලාවට කියන්නේ නයි නටවන්නේ 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 වෙනවා සහභාගී වෙනවා පරම්පරාවෙන්මද මේ මේක නම් මගේ තාත්තගෙන් තමයි මම ඉගෙන ගත්තේ මේක හා හා තාත්තගෙන් තමයි මේක ඉගෙන ගත්තේ සහෝදර ළඟේ ඉවරන් ගත්තා එහෙම දැන් මෙහෙම සර්පය හීලා කරගන්න ගිහිල්ලා අමතුරු වෙච්ච අවස්ථාවල් නැද්ද එකපාරක් තිනවා එච්චර ඩැමේජ් නෑ සාමාන්‍යයෙන් ගැහුවට අපි සිංහල වෙදකම් කරනවා එහෙම වෙද හෙද කනුත් දන්නවා 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 විස ගලකුත් තියෙනවා. ඒ ඒක තමම කරගන්නවා. ඔව්. ඈ? ඔව් ටිකක් සාමාන්‍යයෙන් පොඩි ගලක් නෙවෙයි ගල තියාගෙන ස්පීතාලට වෙද මහත් එක ළඟට එමෙ යනවා. දැන් ඔයා එහෙම ඉන්න ගමන් ඇයි නිතර නිතර ඔය දැන් මේ ගහන්නේ? මනුස්සය එක දැනගන්න එපා නයා පිඹර ගහනවා කියන එක තමයි ස්ටයිල් එක. නයා සාමාන්‍යයෙන් මෙහෙම පිඹලා තමයි මනුස්සර ගහන්නේ අපි නයෙක් ඉන්නවා කියලා කියන එක තමයි තියෙන්නේ. ඒත් මනුස්සක දන්නේ නැහැ නිකන් ඉඳලා ගැහුවොත් නයා කියලා තේරෙන්නේ නැහැ නේ. හරි එහෙනම් ඔයාලට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා කොහොමත් අනපේක්ෂිත ලෙස ඒකනේ ඔව් තමා වෙන්න හිතවතුනි මේ සියල්ල අනපේක්ෂිතයි ඒ නිසා අනපේක්ෂිත අවස්ථාවකට මූණ දෙන්න අපි සූදානම් වෙලා හොඳයි එහෙනම් අවසරයි බොහොම ස්තුති මේ මැදිරියෙන් එළියට යන්න ණයත් එක්කම හැබැයි ඔබ ගියා කියලා අපිට හොඳට දැනගන්න ඕනේ අපිට පේන්න ණයත් එක්කම පේන්නම දාගන්න නෑ මේ කියන්නේ වෙනසතෙක් නම් මොනව හරි කරගන්න දෙන්න මෙයා කලේසි නැහැ සමාජෝසර මේ මේ රත්නසිරි තවත් නයි අරගෙන අවස්ථා තියෙනවා අපි නයි 3-4 තුන් දෙනෙක් හිටිය එක දවසක් ඔව් එහෙනම් අපි පාවිච්චි කරන දෙයක් නෑ මේ අපි අපේ නෑ නේද මෙයා අපිට අඳුරගන්න පුළුවන් ලස්සන මේක නේ ලස්සන මේක හරි බොහොම ස්තුතියි